WhatsApp භාවිතා කරන අපි හැමෝටම තියෙන්න පුළුවන් ලොකුම ලොකු ප්‍රශ්නයකට විසඳුමක් තමයි මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වෙනස්ම විදියකට හිතව පුංචි ට්‍රික් එකක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ දැම්ම පහල තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේදේ ඔයාට සරලව තේරුම් කරන්න ඕන නිසා මම මුලින්ම මගේ WhatsApp account එකට යනවා. මේ විදිහට WhatsApp open කරගෙන උඩ තියෙන 33 click කරලා මම මගේ profile එකේ settings වලට යනවා. මේ විදිහට settings වලට ගියාට පස්සේ ඔයාට ඔයාගේ profile picture එක මාරු කරන තැනට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගියාට පස්සේ ඔයාට පේනවා මෙතන camera වගේ icon එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක click කරලා අපිට පහසු වෙන අපේ gallery එකට ගිහිල්ලා gallery එකේ තියෙන photo එකක් මේ විදිහට අපිට අපේ profile picture එකකට ඇඩ් කරගන්න පුළුවන්. ඒත් පොඩ්ඩක් බලන්න මෙන්න මේ විදිහේ දිග අතට තියෙන ෆොටෝ එකක් සම්පූර්ණයෙන්ම තියෙන ෆොටෝ එකක් අපේ ප්‍රොෆයිල් පිච් එකට දාන්න බෑ. මෙන්න මේ සයිස් එකට විතරයි දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට ෆොටෝ එක දැම්මොත් එහෙම අපේ ෆොටෝ එක අනිවාර්යයෙන්ම ක්‍රොප් වෙලා තමයි WhatsApp එකට ඇඩ් වෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ කිසිම third party app එකක් නැතුව මේ ෆොටෝ එක edit කරන්නේ නැතුව කොහොමද full ෆොටෝ එකම ඔයාගේ ප්‍රොෆයිල් පිච් එකට upload කරන්න කියලා. ඉතින් පොන්චි සිම්පල් ටිප් එකක් තමා තියෙන්නේ මේක කරගන්න මුලින්ම ඔයා ඔයාගේ ගැලරි එකට යන්න ඕනේ. ගැලරි එකට ගිහිල්ලා ඔයාට ප්‍රොෆයිල් පිච් එකට දාන්න අවශ්‍ය පික්චර් එක මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ notification bar එක පහළට ඇදලා ඉවරලා මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ rotating on කරගන්න. සමහර විට ඔයාට settings වලට ගිහිල්ලා මේ rotating on කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් අයගේ මෙන්න මේ විදිහට උඩ notification bar එක පහළට ඇද්දාම rotating on කරගන්න තියෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එක මෙන්න මේ විදිහට හරස් අතට rotate කරගන්න එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆොටෝ එක සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට rotate වුණා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේකේ screenshot එකක් capture කරගන්න එක. මෙන්න මේ විදිහට screenshot එකක් capture කරගන්න එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. දැන් ඔයා සම්පූර්ණයෙන්ම ඔයාගේ gallery එකෙන් එලියට ඇවිල්ලා ආපහු ඔයාගේ WhatsApp account එකට යන්න. මේ විදිහට WhatsApp account එකට ගිහිල්ලා කලින් වගේම ඒකේ settings වලට යන්න. settings වලට ගියාට පස්සේ කලින් වගේම අපි යන්න ඕනේ මේකේ profile pic එක මාරු කරන තැනට. මේ camera වගේ icon එක උඩ ආපහු click කරලා මම ආපහු gallery කියනක select කරලා gallery එකෙන් මම දැන් තෝරගන්න ෆොටෝ එක තමයි අර කැප්චර් කරගත්ත ස්ක්‍රීන්ෂොට් එක. මෙන්න මේ විදිහට අපි ස්ක්‍රීන් එක රොටේට් කරලා කැප්චර් කරගත්ත ස්ක්‍රීන්ෂොට් එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ සම්පූර්ණ ෆොටෝ එකම මෙන්න මේ විදිහට අපේ WhatsApp ප්‍රොෆයිල් පිච් එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් දෙපැත්තට කළු පාට බාය එකක් ඇවිල්ලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ගොඩක් අය මේ විදිහට ෆොටෝ එකක් අප්ලෝඩ් කරනකොට third party app එකක් භාවිතා කරලා මෙන්න මේ විදිහට දෙපැත්තේ sides දෙකට මේ විදිහට බාස් ඇඩ් කරලා එඩිට් කරලා තමයි අප්ලෝඩ් කරන්නේ. ඉතින් මෙන්න මේ සරල ක්‍රමයේ භාවිතා කරලා ඔයාට කිසිම third party app එකක් නැතුව සම්පූර්ණම ෆොටෝ එකක් ඔයාගේ ප්‍රොෆයිල් පිච් එකට අප්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. third party app එකක් භාවිතා කරලා මේ විදිහට ෆොටෝ එකක් එඩිට් කරගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ පික්සාර්ට් app එක ගන්න එක. ඒකල මේකට ෆොටෝ එකක් ඇඩ් කරගෙන පහළ තියෙන මෙන්න මේ fit කියන එක click කරලා මේකේ දෙපැත්තට මේ විදිහට බාස් දෙකක් ඇඩ් කරගෙන ඒකේ color එක black විදිහට දාලා save කරගන්න එක. ඉතින් මේ විදිහට web එකක් අරගෙන photo එකක් edit කරලා save කරගෙන වද වෙනවට වඩා කරන්න පුළුවන් සරලම දේ තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් දැන් කියලා දුන්නේ. WhatsApp භාවිතා කරන අපි හැමෝටම වැදගත් වෙන මෙන්න මේ පුංචි ටිප් එක තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඒ වගේම තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහල තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා click කරන්න. එහෙනම් අදට ඔයාලගෙන් සමු ගන්න ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.